අපි යෝජනා කරනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය කියන දෙකම ඉවත් කරලා ඒ වෙනුවට උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් ස්වාධීනව කටයුතු කරනු ලබන එකක් පත් කරන්න කියලා. ඒකේ සමාජිකයන් පත් කිරීම ආණ්ඩුක ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියට යටත්ව ජනාධිපතිවරයා විසින් සිදු කරන්න ඕන. මේ විෂයන් හතරක් අරබයා වෙනම යුනිට් හතරක් ආරම්භ කරන්න යෝජනා කරනවා. ඒතර මේ යටතේ පළවෙනි එක තමයි රාජ්‍ය විශ්වවිද්‍යාල සම්බන්ධ වූ අංශය. දෙවෙනි එක රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල. තුන්වෙනි ඒකකයේ විදිහට අපි යෝජනා කරනවා වෘත්තීය විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන. හතරවෙනි එක තමයි යුනිට් එක ගුණාත්මකභාවය quality assurance. අපි තවදුරටත් යෝජනා කරනවා සාමාන්‍ය පෙළ විභාගයකට මූණ දෙන්න දරුවෙකුට 10 වසර ප්‍රමාණව. 11 වසර දක්වා යෑමේ අවශ්‍යතාවයක් නැහැ. අපි 10 පන්තියේදී තමයි සාමාන්‍ය පෙළ ලිව්වේ 12 පන්තියේදී උසස් පෙළ ලිව්වේ. දැන් මේක 13 3 කරයි කියලා දරුවන්ගේ බුද්ධි වර්ධනයේ වෙනසක් මම දැකලා නැහැ. ඒකෙන් වෙන්නේ දරුවන්ට අසාධාරණ. ඒගොල්ලන්ගේ ජීවිත කාලෙන් වැදගත්ම කාලෙන් අවුරුද්දක් විනාශ වෙනවා. නිසා මේ 10 වසරේදී සාමාන්‍ය පෙළ විභාගයක් 12 වසරේදී උසස් පෙළ විභාගයක් තියන්න අපි යෝජනා කරනවා.